එක්තරා ගමක හිටියා ගමරාළ කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි. මේ ගමහාමිනේ නම් හරිම මෝඩයි. මේ ගමහාමිනේට පොතපතේ දැනුම වගේම සමාජය ගැනවත් කිසිම දැනුම් තේරුම්කමක් තිබුණේ නැහැ. සමහර වෙලාවට මේ ගමහාමිනේ කරන මෝඩ වැඩ නිසා ගමරාළට සමාජයේ ඉදිරියේ ලැජ්ජාවටපත් වෙන්න සිද්ධ වුණා. මේ ගමරාළටයි ගමහාමිනේටයි දීක දෙන වයස ලස්සන තරුණ දුවෙකුත් හිටියා. හාමිනේ, මොකද හාමිනේ මේ රෙදිවැල යටින් ගිනි මැලයක් ගහලා තියෙන්නේ? අද උදේ ඉඳන් අවුව ඩිංගක්වත් වැටුනේ අපේ මහතයෝ. මම මේ රෙදි ටික ඉක්මනට වේලා ගන්න රෙදිවැල යටින් ගිනි මැලයක් ගැහුවා. හානේ අපෝයි මේ වගේ මෝඩ ගෑණියෙක් අම්මපා. ඉක්මනට ඔය ගිනි මැලේ නිමලා දානවා. ඔය රෙදි ටික ගිනි අරගයි. කොහෙද ඉතින් වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නෑනේ. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට මේ ගෙදර දුවට බරපතල අසනීපයක් හැදුනා. ගමරාළ තම දුවව දක්ෂ වෙද මහත්තුරුන්ට පෙන්නුවත් අසනීපය උස්සන්න වෙලා දුව අකාලේ මිය පරලොව ගියා. තම දියණියගේ වියෝව නිසා ගමරාළයි ගමහාමිනේ නම් හරිම දුකෙන් හිටියේ. අනේ අපේ මහත්තයෝ, අපේ දුව නැතුව මට මේ ගෙදර ඉන්න හිත දෙන්නේ නැහැ. අපි කොච්චර ආදරෙන්ද අපේ දුව උස්මහත් කරේ. ඉපදෙන හැමෝටම මරණය උරුමයි කියනවනේ අපේ හාමිනේ. ඒ දරුවා ගෙනාව ආයුෂ ඉවර ඇති. දැන් ඉතින් අඬලා දොඩලා පළක් නෑ නොව. අපි දානයක් දීලා පින් අනුමෝදන් කරමු. අපිට කරන්න තියෙන්නේ ඒ දේ විතරයි අපේ හාමිනේ. අපේ දුව කුරා කූඹියෙක්ටවත් හිංසාවක් නොකරපු පින්වන්ත දරුවෙක්නේ අපේ හාමිනේ. අපේ දුව එළොව ගිහින් සතුටින් ඇති අපේ හාමිනේ. මොකද්ද කීවේ අපේ මහත්තයෝ? අපේ දුව එළොව ගියා කියලා නේද? ඔව් ඔව් අපේ හාමිනේ, අපේ දුව පින්වන්ත දරුවෙක්නේ. මෙහෙ අකාලේ මියදුනාට එළොව සතුටින් ඇති. ඒ වුණාට අපේ කෙලි දීග දෙනකොට දෑවැද්දට දෙන්න හදවපු මේ රත්තරම් බඩු ටික දැක්කම මට දරා ගන්න බෑ අපේ මහත්තයෝ. මොනව කරන්නද අපේ හාමිනේ, කෙලි දීග දෙනකන්වත් ජීවත්ුනේ නෑ නොවෙ. හා හා දැන් ඉතින් නාඩයින්ටකෝ. කොහොම හරි කමක් නැහැ, අපේ කෙලි එළොව ගිහින් හරි සතුටින් ඉන්නවනම්. ගමරාළ එළව කියලා පරලොව ගැන අදහස් කරාට මෝඩ ගමහාමිනේ හිතුවේ තම දියණිය මේ ලෝකේ වගේම වෙනත් ලෝකයකට ගිහින් සතුටින් ජීවත් වෙනවා ඇති කියලයි. ඉතින් ගමහාමිනේට තිබුණු ප්‍රශ්නේ තමා දුවගේ දෑවැද්දට හදපු රත්තරම් බඩු ටික කොහොමද එළව යවා ගන්න කියලා. ගමහාමිනේ මේ ගැන ගමේ අයගෙන් අහන්නත් පටන් ගත්තා. සියාතු මාමේ, ඔහොම පොඩ්ඩක් හිටියන. මේ කම ලදුව ගොඩ දවසකින් දැක්කේ. ඉතින් කොහොමයි උඹලට? කෙලි ගැන මතක් වෙනකොට හිත වාවන්නේ සියාතු මාමේ. අපේ මහත්තයත් හැඬෝ කඳුලින්මයි, හරි හැටි කෑමක් බීමක්වත් ගන්න. දැන් ඉතින් ඒ ගැන හිතලා පලක් නෑ නෙදුවේ. ඒ දරුවා එළොව ගිහින් සතුටින් ඇති. ඒ හින්ද තමා මම සියාතු මාමා මුණ ගැහෙන්න ආවේ. මට සියාතු මාමගෙන් ලොකු උදව්වක් ඕන. උදව්වක්? මේ වයසක මිනිස්යාගෙන් මොන උදව්වක්ද? කාරි නෑ. කියමුකෝ බලන්ට මොකද්ද ඕන උදව්ව කියලා. මේ සියාතු මාමත් හෙට අනිද්දා එළෝ යන්ට දෙන්නේ. මොකක් කිව්වා?
කට කැඩිච්ච කතා කියන්ට එපා ගෑනියේ. මේ හොඳට ඉන්න මාවත් උඹලා මරාගන්ටද හදන්නේ? කවුද දැන් කිව්වේ උඹට මං එළව යන්ට ඉන්නවයි කියලා? අර උඩහා ගෙදර කුසුමක් කීවේ එළව යන්ට මෙච්චර මේ සියාතෝ වගේ උන් ඉදි මේ දරුවව එළවට ගත්තනි කියලා. මගෙන් කුණු හාර පහ ගන්න එපා කියපන් ඔය කුසුමට. මාව එළව යවන්ට හිතුවා මදි. මං කිව්වා කියලා ඔය කුසුමට කියපන් මම එළව යන්ට කලින් උන්දට එළව යන්ට ලැස්ති වෙන්ට කියලා. කුසුමක්කේ උඹ මේ ළඟදි එළව යනවද? මට අපි දුවට යවන්න බඩු වගේක් තියෙනවා. අනේ අපොයි, දුව නැති වුණ දුකට මුන්දට පිස්සු හැදිලාද කොහෙද? අනේ කමලෝ, මන්නන් දැම්ම එළව යන්නේ නෑ බං. යන කෙනෙක් හම්බුනොත් මං උඹට කියන්නම්කෝ, දැන් උඹ ඵලයන් ගෙදර. ඉතින් ගමහාමිනේ දුවගේ දෑවැත්ත එළව යවා ගන්න කෙනෙක් නැතුව කල්පනා කර කර හිටියා. ඒ අතරේ හොරකමේ ගියපු හොරෙක් ගම්වැසියන්ට අහුවෙලා හොඳටෝම ගුටි කාලා 99න් පණ බේරගෙන දුවගෙන යන අතරේ මහන්සි අරින්න ගමරාලෙගේ ගේ ළඟ නතර වුණා. හම්මෝ, එළව ගිහින් මෙළව ආවා වගේ. මේ කොළෝ ඔහේ දැන් කීවි එළව ඉඳන් ආවා කියලා නේද? මම මේ එළව ගිය කෙනෙක් ඔය හොය හිටියේ. මගේ වාසනාවට මේ කොළුවා ගේ ළඟට මාව නොවැ. ඈ, මේ මොන වින්නහියක්ද වෙන්න යන්නේ? 99 මම මේ පණ බේරගත්තේ. දිගටම දිවුවනම් හරි ඉන්න එක නුවණට හුරු නෑ. ඈ කොළුවෝ, මට එළෝ විස්තර ටිකක් කියපංකෝ. යක්කු, මේ ගැණිට ලෙඩක්වත්ද නැත්තම් පිස්සුද? කූකටත් කතා කරලා බලන්ට ඕනේ. නැන්දට කියන්ට නැන්දේ, එහෙ අය මෙහෙ හිටියටත් වඩා සතුටින් ඉන්නේ. මේ මොකද නැන්ද එකපාටම එළෝ ගැන විස්තර අහන්නේ? අනේ කොළෝ, මේ අපි දුවත් මේ ළඟදි එළුව ගියානේ. කොහොම හරි කමක් නෑ, මගේ දුවත් එළුව ගිහින් සතුටින් ඉන්නව නම් එහෙමට ඇති. ඒ වුණාට මට දුක. අපි දෑවැත්තට ලෑස්ති කරපු රත්තරන් මරු ටික දුවට යවා ගන්න බැරි වුණ එක ගැන. ඒක නෙවේ කොළෝ, උඹ ආයෙම එළුව යනවද? බම්බරේ වැල්ලේ කැරකෙන්ට වගේ යන්නේ. මේ ගෑණි රවට්ටලා රත්තරම් බඩු ටික ගන්න ඕනේ. නැන්දේ, මාත් මේ ළඟදී එළවට ගියපු ගෑනු ළමයෙක්ගේ ගෙයක් හොයාගෙන එළව ඉඳන් මෙළවට ආවේ. නැන්ද ගෙදුවගේ නම කියන්ට ගොබලන්ට මන් දන්න කියන කෙනෙක්වත්ද කියලා බලන්ට. අපේ දුවගේ නම නයනා කුමාරි. ඔය ළමයා දන්නවද එහෙම කෙනෙක් ගැන? දෙයනේ, මං හරි ගෙදෙට්ටනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ඉන්නේ මගේ නැන්දම්මනේ. අනේ නැන්දම්මේ, මං තමා එළව නයනා කුමාරි බැඳලා ඉන්නේ. ඒ කියන්නේ ඔහේ මගේ බෑනා. අපේ දුව එළව ගිහින් දීගකුත් කරගත්තද? මට දුවව නිතරම මතක් වෙනවා බෑනෝ. ඉතින් ඇයි බෑනෝ මගේ දුවවත් එක්කාවේ නැත්තේ? නැන්දම්මට කියන්ට නයනත් එහෙමයි. හැමදාම අම්මා ගැනමයි කියවන්නේ. නයනට හිරස්සාවක් හම්බුණානේ, අලුතෙන් ගියපු නිසා නිවාඩු නෑ. අපි කොහොමත් ලබන මාසෙන්ට තමයි ඉන්නේ. මම මේ ආවේ නයනහෙ පරිස්සමින් සතුටින් ඉන්නවා කියලා යන්න. අනේ නැන්දම්මේ, මං එහෙනම් ගිහිල්ලා එන්නම්. මට ඉක්මනට යන්න ඕනේ. කොහොම හරි කමක් නැ, දුව දකින්න බැරි වුණාට බෑනව හරි දැක්කක කොච්චර නම් දෙයක්ද?
නැන්දම්මේ නයනට මොනවහරි දෙන්න තියනවා නම් දුන්නා නේද මං ගිහින් දෙන්නම් බෑනෝ මොකද ඉතින් මේ යන්න හදිසිය දුවගේ තාත්තා දැන් මගේ ඉනව ඇති තාත්තවත් මුන්න ගහිලම ගියොත් නේද හොඳ වැඩි වෙලා හිටියොත් මට මේ රත්තරන් ටික ගන්න වෙන්නේ දැම්ම අරන් මාරුවෙන්ට ඕනේ අනේ නැන්දම් මේ මාත් කැමති මාමණ්ඩිව හම්බෙලාම යන්න ඒත් ඉතින් අර එළවට යන දොර වහනවනේ තව ටිකකින් දොර වහන්න කලින් එළවට යා ගන්න ඕනේ කොහොම වුණත් ඉතින් අපි ලබන මාසෙ එනවනේ එතකොට මාමණ්ඩිව මුණ ගැහෙමු කෝ අර දෙනවයි කිව්ව බඩු ටික දෙන්නකො එහෙනම් මං අරන් යන්න බෑනෝ අපි දුවගේ නෑවැද්දට හදපු රත්තරම් බඩු ටික මං දෙන්න පරිස්සමට අරන් ගිහින් දුවට දෙන්න එහෙනම් දුව එනකන් මං බලන් ඉන්නවා කියලාත් කියන්ට හාමිනේ මොකද මේ අද කවදාවත් නැතුව සතුටින් අද අපේ බෑනවනේ අපේ මහත්තයෝ බෑන අපිට කොහෙන්ද හාමිනේ බෑනේ දුව දීග දෙන්නත් කලින් මියදුනා නව අපේ මහත්තයට කියන්ට අපේ කෙලි එලෝ කසාද බැඳරලු දුවට එහෙ අලුත් රස්සාවකුත් හම්බු වෙලාලු දුව බෑන අතේ අපිට පණිවිඩයක් එවලා තිබ්බා එයා එහෙ සතුටින් ඉන්නවා කියන්නේ කියලා ඕන් අද තමා මගේ හිතට සැනසීමක් ලැබුණේ මේ ගෑණිගේ මොලේ හොඳ නැද්ද පිස්සු අත දිගිනෙනවද මන්ද කොකෝ ය කියන බෑන මම්මේ ඉන්න කියද්දි එළව දොර වහන්න කලින් යන්න ඕන කියලා ගියානේ ලබන මාසේ දෙන්නම එනවා කියලා කිවෝන් නිකං යවන්ටත් බැරි එකේ මං අපේ දුවට දෑවැද්දට දෙන්න අර හදාපු රත්තරම් බඩු ටික බෑන අතේ යැව්වා දුවට දෙන්න කියලා අනේ අපොයි මේ වගේ මෝඩ ගෑණියෙක් ආයේ දෙකක් නෑ හොඳම හොරෙක්ට රැවටිලා තියෙන්නේ ඈ අපේ මහත්තයෝ ඒ හොරෙක්ද අපේ බෑන නෙමෙයිද මේ හාමිනේ කොහෙටද ඕක ගියේ අන්න අර පැත්තට පාර දිගේ ගියේ ගමරාල කරත්තේ අරගෙන හොරා පස්සේ පන්නන්න පටන් ගත්තා. ගමරාල කරත්තෙන් පස්සේ පන්නනවා කියලා දැනගත්ත හොරා බේරෙන්න කියලා හිතාගෙන ගහක් උඩට නැංගා. හොරා ගහට නගිනව දැක්ක ගමරාල ගහ මුල කරත්තේ නවත්තලා ගමරාලත් ගහට නැංගා. හෑ බොල මේ මිනිහා කරත්තේ ගහ මුල නවත්තලා ගහට නගිනව නේද? මේ මිනිහත් මෝඩ මිනිහෙක් නේ. කරත්තෙට පැනලා කරත්තෙත් අරන් යන්න ඕනේ. අපොයි දෙයියනේ මේ යකා ගහෙන් පැනලා මගේ කරත්තෙත් අරන් යනව නේද? මේ බෑනෝ අපේ කෙලීට කියපන් අම්මා ගානේ රත්තරම් බඩු තාත්තා ගානේ ගොනයි කරත්තෙයි කියලා. මේ වගේ කතා බලන්ට නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්ට මාත් ඉතින් ගහෙන් බැහැලා ගෙදර යන්නම් එහෙනම්